ඈ කොළඹ ජාතික රුහලට සම්බන්ධ වුණේ 2013 වසරේදී. ඈ ජාතික රුහලට පැමිණ වසරක් ගතවන්නට මත්තෙන් කොළඹ ජාතික රුහලේ 150 වන සංවත්සරයේ යෙදිනි. එහි සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කටයුතු කිරීමේ වරම හිමි වූයේ ඇයටයි. මෙම සංවත්සරයේ සමගාමීව රෝහල තුල සංවර්ධන ව්‍යාපෘති රාශියක් තියත් කළ අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ එම ව්‍යාපෘති සියල්ලම ඇගේ සුවිශේෂී සම්බන්ධීකරණ ශක්තියෙන් සිදු විය. රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රතිපාදන පුද්ගලිකාංශයේ දායකත්වයෙන් ලබා ගැනීමට හැකි වුණේ ඇය විසින් කරන ලද ඉමහත් කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. වාට්ටු නවීකරණය සහ නඩත්තුව උද්‍යාන අලංකරණය සහ නඩත්තුව විදුලි සංරක්ෂණ ව්‍යාපෘතිය වෛද්‍යවරුන් සඳහා පුස්තකාලයක් සකස් කිරීම වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම රෝගී ප්‍රවාහනය සඳහා බැටරියෙන් ක්‍රියාත්මක වන ගිලන් රථ දෙකක් ලබා ගැනීම ඇගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් මල්පල ගැන්වූ ව්‍යාපෘතින්ගෙන් කොටසකි. එකසිය පනස් වන සංවත්සරයට එළිදැක්වූ සමරු කලාපය සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් පිටු 600ක් අරා වටිනා ලිපිවලින් සපිරි පොතක් ලෙස එළිදැක්වීමට කටයුතු කිරීමත් එහි සම්පාදකවරිය ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් හා එම ග්‍රන්ථයේ පුද්ගලික අංශයට දැන්වීම් පළ කිරීමට ඉඩක් වෙන් කිරීම තුළින් සංවත්සරයට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කිරීමත් ඈතුල වූ සංවිධාන ශක්තිය ප්‍රකට කිරීමක් විය. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ඇය ජාතික රෝහලේ බලශක්ති කළමනාකාරවරිය ලෙස පත්කල අතර ඉන්පසුව ජාතික රෝහලේ බිලියන 350ක් පමණ වන විදුලි බිල අඩු කර ගැනීමට ඇයට හැකි විය. 2016 වසරේ විදුල්කා ජනාධිපති සම්මානය ජාතික රෝහලට ලබා ගැනීමට හැකි වූයේ ඇගේ මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. අභ්‍යන්තර රෝගී ප්‍රවාහනය කිරීම සඳහා බැටරියෙන් ක්‍රියාත්මක වන ගිලන් රථ දෙකක්ද පුද්ගලික අංශයේ දායකත්වයෙන් ජාතික රෝහලට ලබා දීමට ඇයට හැකි විය. මෙසේ බලන කල ඇය අප රෝහලට වටිනා සම්පතක් වූවා පමණක් නොව මුළු රටටම ජාතික සම්පතකි. වෛද්‍ය රම්‍යා ප්‍රේමරත්න නම් වූ ඔබ අප අද මෙසේ ප්‍රණාමයට ලක් කරමු.